අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද තියෙන ඉතාම වැදගත් ඉතාම රසවත් මාතෘකාවක් IP address මෙච්චර කාලයක් ඔබ බලන් හිටපු මාතෘකාව වෙන්න පුළුවන් ඇත්තටම IP address කියනවා නම් networking field එකේ තියෙන වැදගත්ම කොටස මීට වඩා වැදගත් කොටසක් networking වල නැහැ ඔබ මොන ක්ෂේත්‍රේ නියලුණත් මෙම networking සම්බන්ධව telecommunication සම්බන්ධව IT සම්බන්ධව මම ඔබට මුලිනුත් කිව්වා මේ ක්ෂේත්‍ර තුන කිනක වෙන්කල්ලා ගන්න හරිම අපහසුයි මොකද මේ තුනම ඇත්තටම එකක් නමුත් අපි අධ්‍යයනය කිරීමේ පහසුවතක මේවා එක එක කොටස් වලට වෙන් කරලා අධ්‍යයනය කරනවා එතකොට මෙම ක්ෂේත්‍රයන් තුන telecommunication field එකේ IT field එකේ සහ networking කියන field එකේ මේ තුනටම IP address කියන එක ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වැදගත්. මේකේ වැදගත්කම කියලා නිම කරන්න බෑ. මම සමහර පාඩම් ඔබට කියනවා මතක තබා ගත්තේ නැති වුණාට කමක් නෑ පොතේ ලියා ගන්න කියලා. සමහර පාඩම් රතු පාටෙන් මාර්ක් කරලා අනිවාර්යෙන් ඔබේ මතකයේ මනසේ රඳවා ගත යුතුයි කියලා කියනවා. එහෙනම් මට කියන්න තියෙන්නේ මේ IP address කියන එක අනිවාර්යෙන් ඔබේ ජීවිතේ ඔබ මියෙන තුරාවටම මතක තබා ගත යුතු සබ්ජෙක්ට් එකක්. ඒ තරම්ම වැදගත් IP address කියන එක. මේක වැදගත්කම කියලා නිම කරන්න බැරි තරම්. networking ක්ෂේත්‍රයේ රස්සාවක් නොකර නිකන් කම්පියුටර් එක වැඩ කරලා මේ IP address ගැන අවබෝධයක් තියෙනවා ඔබට. ඉතාලම සරලව තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මම මේ IP address ඔබට උගන්වන්නේ ඉතාමත්ම සරලව බිංදුව මට්ටමේ 0 level එකේ ඉඳලා. එතකොට ඔබෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මීට කලින් IP address පිළිබඳ දැනුම. සහ මීට කලින් පාඩම IP address වලට පෙරහුරුවක් කරේ ඔබට අදාළ සියලු ගණිතමය සංකල්ප IP address වලට අදාළ කරලා තියෙනවා. මේ පාඩමට සහභාගි නොවි මේ පාඩමට සහභාගි වෙන්න එපා. ගණිත දැනුම නැතුව මූලික ගණිත දැනුම අර කියපු ගණිතමය සංකල්ප ටික නැතුව ඔබට IP address මේක කරන්න ගියාම ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා කරුණාකරලා මුල් පාඩම සහභාගි වෙලා මේ පාඩමට සහභාගි වෙන්න. මම මේ IP address ඉතාම සරලව ඉතාමත් මෙහෙමින් බිංදු මට්ටමේ ඉඳලා ඔබට නිසි අවබෝධයක් ලැබෙන විදිහට කරන්නේ ඔබත් ඒ ක්‍රමානුකූලව මම කරන පසුපසින් එන්න නැත්නම් මට මේක විනාඩි 5 කල්ලා දාන්න පුළුවන් දඩබඩ ගාලා මෙහෙම කරනකොට නමුත් ඔබට අවබෝධ වෙන එකක් නැහැ ඒක ඉතාමත්ම සරලව කරන්නේ මේ තරම් සරලව ඔබට IP address ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ ඉතාමත්ම බිංදු මට්ටමේ ඉඳලා තමයි කරන්නේ ඒක නිසා අපි යමු පාඩමට IP address IP address කියනවා වගේම ඔබ මතක තියාගන්න IP address වලට කියන තවත් නමක් තමයි logical address. Logical කියන්නේ නිකන් තාර්කික වගේ දෙයක්. Physical address නෙමෙයි. Physical address කියලා තව වචනයක් තියෙනවා. මේ MAC address ගැන කිව්වා. MAC address ගැන තාම නිසි ලෙස ඔබට අවබෝධයක් නැහැ කියන්නේ නෑ. එහෙනම් logical address IP address කියලා කියන්නේ දෙකම එකයි. මින් ඉදිරියට කොහේ හරි තැනක ඔබ logical address කියලා ඇහුවොත් ඒත් ඔබ දැනගන්න ඕන logical address එකක් කියලා කියන්නේ මේ IP address එකම තමයි කියලා. හරි. අපිට හැම දෙයකම මාතෘකාවෙන් ගන්න දේවල් තියෙනවා. ගන්න දේවල් තියෙද බලමු. IP address. IP. IP කියන්නේ මොකක්ද කියලා අපි බලමු පළවෙනියටම. IP කියන්නේ internet protocol කියන එක. ඔන්න නොදන්නා වචනයක් ආවා. internet කියන්නේ අන්තර්ජාලය. අන්තර්ජාලය කියන්නේ ඔබ දැනටත් දන්නවා. ඔබට ඔබේ ස්මාර්ට්ෆෝන් එකකින් කම්පියුටර් එකකින් ටැබ් එකකින් අන්තර්ජාලය හරහා ඕනෑම දත්තයක් බලන්න පුළුවන් Facebook ඉන්ටර්නෙට් ඔය හැමදේම අපි පාවිච්චි කරන්නේ අන්තර්ජාලය හරහා. එතකොට ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මතක තියාගන්න set of rules නීති පද්ධතියක්. එහෙමනම් අන්තර්ජාලය පිළිබඳ නීති පද්ධතියක් ගැන තමයි අපි මේ අධ්‍යයනය කරන්න යන්නේ. හරි. නීති පද්ධතියක්. එනම් ඔබට යම් කිසි අදහසක් තියෙනවා දැන් මාතෘකාව ගැන අන්තර්ජාලය පිළිබඳ නීති පද්ධතියක් ගැන දැන් මේ ඉගෙන ගන්න යන්නේ IP address කියලා. හරි. ඒ වගේම දැන් මේ බලමු මේ IP address කියන්නේ මොකද්ද? මොන වගේද? කොහෙද හදලා තියෙන්නේ? ඒ වගේ අදහස හබ් එක ගැන දාන්නවා. හබ් එකයි කියන්නේ පොඩි කොටු උපකරණයක්. ඕකේ port තියෙනවා. switch එක කියන්නේ port තියෙනවා. ඊට වැඩිය ලොකුයි. එතකොට දැන් IP address මොන වගේද? මොන පාටද? මොන රටේද හදලා තියෙන්නේ? කොටුද 4S ද round ද? වගේ ගැටලු අපිට මොනවානේ නොදන්න දෙයක් ගැන සාකච්ඡා කරනකොට අපිට ඒක පිළිබඳ නොඑක් මාදිනේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඔබටත් එහෙමයි මටත් එහෙමයි. මනුස්ස ස්වභාවය. හරි. එතකොට මේ IP address කියන්නේ උපකරණයක් නෙමෙයි, බඩුවක් නෙමෙයි, අතට අල්ලලා හදන්න පුළුවන් දෙයක් නෙමෙයි, හැට පේන දෙයක් නෙමෙයි. මේ IP address කියන්නේ ගණිතමය සංකල්පයක්. මෙතන තියෙනවා logical කියලා. තාර්කික කතාවකුත් තියෙනවා. එහෙමනම් අද පටන් ඔබ මතක තියාගන්න IP address කියන්නේ switch එක, hub එක වගේ උපකරණයක් නෙමෙයි.
ගණිතමය සංකල්පයක් නීති පද්ධතියක් එතකොට මේ ගණිතමය සංකල්පයේ මේ නීති පද්ධතිය භාවිතා කරලා අපි අපේ උපකරණ පාවිච්චි කිරීම සිද්ධ කරනවා ඔක තමයි කියන්නේ එතකොට networking field එකේ ඔබ දන්නවා දැන් networking device ගොඩක් ඉගෙන ගත්ත පළවෙනි පාඩම යටතේ ඒ සියලුම networking device වැඩ කරන්න මෙන්න මේ IP address කියන සංකල්පය මේ නීති පද්ධතිය අවශ්‍යයි මේ නීති පද්ධතිය නිසි ලෙස ඒ උපකරණ තුලට යෙදෙවුවොත් විතරයි ඒව network එකක් තුල නිසි ලෙස ක්‍රියා කරන්නේ එහෙමනම් මේ IP address ගැන මනා අවබෝධයක් අපිට තිබිය යුතුයි හරි එතකොට ඔන්න මාතෘකාව ගැන දන්නවා IP address කියන්නේ මොකක්ද කියලා ඔබට තව අවබෝධයක් තියෙනවා දැන් අපි බලමු පාඩමට ඔන්න ක්‍රමානුකූලව අපි අවතීර්ණ වුණා හරි පළවෙනිම දේ තමයි මම ඔබට ලියනවා x. x dot x dot x කියලා මොනවාද x අකුරු 4ක් 33ක් යොදමින් ලිව්වා මේ 30 දශම 30ද දශම 30 කියන්න බෑනේ ඉලක්කමකට 1 දශම 30යි සංඛ්‍යාවකට තියෙන්න පුළුවන්නේ මේ මෙහෙම මෙහෙම තියෙන්න බෑනේ එහෙමනම් මේක දශම 30 නෙමෙයි සාමාන්‍ය ඩොට් එකක් නේ හරි එහෙමනම් අපි මෙන්න මේ අංකණයට කියනවා dotted decimal notation කියලා dotted decimal notation බලමු මේකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා දැන් ඔබ අපත් IP address වලට අවදා යොමු වෙලා තියෙන්නේ අවධානයේ විතාව සාවධානව තාම කල්පනාවෙන් වෙනදා පාඩම් වගේ නෙමෙයි හුම් කර දෙන්නේ මේ කියන හැම වචනයක්ම හැම දෙයක්ම ඔබ යොමුට දා ගන්න මින් ඉදිරියට IP address ගැන ආයි ඉගෙන ගන්න ඉතුරු කරන්න එපා dotted decimal notation මම වෙනත් පාඩම් පෑන කිල්ලියනවා ඒ තරම්ම වැදගත් නිසා dotted decimal notation මේකට කියනවා dotted decimal notation dotted කියන්නේ 30 dot decimal කියන්නේ ඔබ දන්නවා දැන් 10 පාදේ notation කියන්නේ අංකයක් 10 පාදේ 30 යොදා කරනු ලබන අංකණයක් තමයි ඔබට තේරෙනවා 30 තියෙනවා යම්පි සංඛ්‍යා ටිකක් තියෙනවා ඒ වගේ ඒවයින් ගතිපු අංකණයක් මෙතන තියෙනවා හරි එතකොට මේ මේ x අකුරක් තුල තියෙන 10 පාදයේ කියන එකත් ඔබට මෙතනින්ම අවබෝධ වෙනවා ඩෙසිමල් කියලා කියනවා එහෙමනම් 10 පාදයෙන් භාවිතා කරන 30දා ලියන ලබන සංඛ්‍යා පිළිබඳ අංකණයක් සංඛ්‍යා රටාවක් තමයි අපි මේ නිරූපණය කරන්න තියෙන්නේ එහෙමනම් මතක තියාගන්න IP address එකක් නිරූපණය කරන පොදු සම්මත විදිය අපි ඔකට සාධාරණ ක්‍රමය කියලා කියනවා ගණිතයේදී සාධාරණ ක්‍රමය කියන්නේ අවංක කියන එක නෙමෙයි පොදු ක්‍රමයක් කියන එක එහෙනම් IP address එක නිරූපණය කරන පොදු ක්‍රමය තමයි මේ x.x.x.x එතකොට මේකේ 10 පාදයේ සංඛ්‍යා 4ක් තියෙනවා 34ක් නෑ ඒ අතරට ඩොට් 3ක් 33ක් තියෙනවා මම හිතනවා දැන් ඔබට මේක ගැන හොඳ අවබෝධයක් ඇති කියලා පළවෙනි කොටස ගැන හරි දැන් මේ dotted decimal notation එක ඇතුලේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා අපි බලමු මොනවද කියලා මේ සංඛ්‍යාංක 4ට අපි නම් 4ක් නියෝජනය කරනවා පළවෙනි සංඛ්‍යාවට first octet ලෙසත් දෙවෙනි සංඛ්‍යාවට second octet ලෙසත් තුන්වෙනි සංඛ්‍යාවට third octet ලෙසත් හතරවෙනි සංඛ්‍යාවට fourth octet ලෙසත් අපි මේවයි නම් දීම සිද්ධ කරනවා එහෙනම් 1 2 3 4 මොනවද පළවෙනි එක first octet first වචනේ හරියට ලියන්න O C T E T first octet දෙවෙනි එක second octet තුන්වෙනි එක third octet හතරවෙනි එක fourth octet අහලා තියෙද බලන්න මීට කලින් මේ වගේ ගත්තද බලන්න එහෙමනම් IP address එකක් 10 පාදයෙන් ඩොට් යොදා ඉලක්කම් 4ක් ලෙස ලිව්වා එලෙස ඉලක්කම් 4ක් ලෙස ලිව්වා වමේ සිට දකුණට පිළිවෙලට 1 2 3 4 first octet second octet third octet fourth octet ලෙස මේ ඉලක්කම් 4 නම් කිරීමක් සිදු කරා octet 4ක් ලෙස හරි දැන් අපි බලමු මේ octet එකක් තුළ මොන වගේ ගුණාංගයක්ද තියෙන්නේ මොනවද මේවයි තියෙන්න පුළුවන් කියලා අපි බලමු හරි එතකොට මම ඔබට කිව්වා අපි 10 පාදයෙන් කලින් පාඩමේ 2 පාදයට සංඛ්‍යා හරවනවා කිව්වා 2 පාදයෙන් 10 පාදයට සංඛ්‍යා හැරවීම සිද්ධ කරනවා කිව්වා අපිට 10 පාදේ ලේසි නිසා අපිට අවශ්‍ය තැනදී අපි 10 පාදයට හරව ගන්නවා කිව්වා ගණනය කිරීම කරනකොට 2 පාදයෙන් කරනවා කිව්වා නමුත් අපිට ඕන තැනදී ආයි අපි වැත්තට 10 පාදයට හරව ගන්නවා කිව්වා මෙතනත් එහෙමයි මතක තියාගන්න ඔබ සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් පමණ අවුරුදු 10කට වැඩි කාලයක්
අපි දන්න මේ 10 පාදේ සංඛ්‍යා වලින් තමයි අපේ සියලු දේ කර කඩේට ගිහිල්ලා බඩුවක් ගන්න 10 පාදේ සංඛ්‍යා. අතේ ස්පර්ශ එකේ දෙන සල්ලි ටික ගණන් කරන්නේ 10 පාදේ සංඛ්‍යා. ඉස්කෝල් විභාගයේ දෙන ලකුණු ටික පාවිච්චි කරන්නේ 10 පාදේ සංඛ්‍යා. වත්තේ පොල් ටිකේ දෙන පොල් ටික ගණන් කරන්නේ 10 පාදේ. හැම දෙයක්ම 10 පාදේ. එතකොට 10 පාදෙන් ගණදෙමු ගණුදෙනු කරලා ගණ කරලා කරලා අපිට දැන් 10 පාදේ කියන එක අපිට හුරු වෙලා තියෙනවා. එතකොට වෙනත් පාදයකට ගියාම අපිට එතන දැනෙන පොඩි නුහුරු ගතිය. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මොකද්ද? නමුත් ඒකට අදාළ ගණනය කිරීමේ දෙකේ පාදයේ තුලින් සිද්ධ කළා අපිට අවශ්‍ය තැනදී ආයි 10 පාදයට හරව ගැනීම සිද්ධ කරනවා. ඒක නිසා තමයි මම ඔබට කලින් පාඩමේ 10 පාදෙන් දෙකේ පාදයට හැරවීමත් දෙකේ පාදෙන් 10 පාදයට හැරවීමත් බයිනරි ටු ඩෙසිමල් සහ ඩෙසිමල් ටු බයිනරි කන්වර්ෂන් දෙකම ඉගැන්වුවේ. එහෙනම් මෙතනත් එහෙමයි. මේ ඔක්ටට් එක 10 පාදයේ නොටේෂන් එකෙන් තමයි ලියන්නේ. ඒ අපිට පුරුදු අපිට ලේසි නිසා. තාමත් හොඳින් මතක තියාගන්න. නමුත් IP address කියන සංකල්පයේ ගණනය කිරීම සියල්ල සිද්ධ වෙන්නේ දෙකේ පාදයේ තුලින්. එහෙනම් ඇයි මෙහෙම ලියුවේ? අපිට පුරුදු අපිට හුරු ක්‍රමය නිසා. එහෙමනම් මෙම සෑම ඔක්ටට් එකක්ම දෙකේ පාදයෙන් ලිවිය යුතුයි. හරි. එහෙමනම් එන්න වැදගත් කරුණක්. සෑම ඔක්ටට් එකක්ම දෙකේ පාදයෙන් ලිවිය යුතුයි. නියම ඔරිජිනල් IP address එකක් නම්. එහෙනම් සෑම ඔක්ටට් එකක්ම දෙකේ පාදයෙන් ලිවීම සිදු කරයි. එක වැදගත් කරුණක් ලියාගත්තා. ඔක්ටට් එකක් 10 පාදයෙන් කියලා මෙහෙම තිබුණාට මේක ඇතුලේ තියෙන දෙකේ පාදයේ සංඛ්‍යාවක් ඔබ දන්නවා 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයේ සංඛ්‍යාවකට හරවන්නේ කොහොමද කියලා. හරි. යමු ඊළඟ මාතෘකාව ඊළඟ කරුරට එක ඔක්ටට් එකක් දෙකේ පාදයෙන් ලියනවා වගේම ඔබ මතක තියාගන්න සම්මත නීතියක් අනිවාර්ය නීතියක් තියෙනවා. එක ඔක්ටට් එකක් ඇතුළත දෙකේ පාදයෙන් ලිවීමේදී බිට් දෙකේ පාදයෙන් 0 සහ 1 කියන ඉලක්කම් පමණයි තියෙන්නේ. ඒවට බිට් කියලා කියනවා කිව්වා. ඒ වගේ ඩිජිට් කියලා කියනවා කිව්වා ඉලක්කම් කියනවා කිව්වා. ඉලක්කම් 8කින් නිරූපණය කළ යුතුයි. ඊළඟ වචන. මොකද්ද? දෙකේ පාදයෙන් එක ඔක්ටට් එකක් තුළ එක් ඔක්ටට් එකක් තුල දෙකේ පාදයෙන් ලියන විට ඩිජිට් ඉලක්කම් අපි ඩිජිට් කියලා කියමු. ඩිජිට් 8කින් ඉලක්කම් 8කින් ලිවීම සිදු කරයි. ඒක නීතිය. දැන් මොන ඔබට ගැටලුවක් කියයි? ඉලක්කම් 8ක් නැත්තම් හරි ඒක අපි බලමු උදාහරණ ගෙන හරි දක්වද්දී කොහොමද කියලා. හරි. දැන් දෙවෙනි කරුණත් හරි. එකක් තුල දෙකේ පාදයෙන් ලියන්න ඕන. ඒ එකක් ඒක දෙකේ පාදයෙන් ලියන එකත් බිට් 8කින්ම ලියන්න ඕන. ඩිජිට් 8කින් ඉලක්කම් 8කින් ලිවීම සිද්ධ කරන්න ඕන. හරි. ඊළඟ එක එහෙම සැලකුවොත් එක ඔක්ටට් එකක් තුල ඩිජිට් 8ක් ඉලක්කම් 8ක් දෙකේ පාදයෙන් තියෙනවා. 8යි 8යි 16යි 8යි 24යි මුළු IP address එකක් සැලකුව කල මුළු IP address එකක් තුල ඩිජිට් 32ක් බිට් 32ක දෙකේ පාදයේ සංඛ්‍යාවක් මගින් තමයි නිරූපණය කරන්නේ. අන්න වැදගත්ම කාරණයක්. මම වෙනත් පාඩකින් ලියනවා. නම් IP address එකක් තුල මොකද්ද? බිට් 32ක් අනිවාර්යෙන් තිබිය යුතුය. ඒ දෙකේ පාදයෙන් ලියුවම මොනවා දෙකේ පාදයෙන් ලියුවිට හරි. වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා. එකක් තුල බිට් 8ක් තියෙන්න ඕන. සියල්ල තුල බිට් 32ක් තියෙන්න ඕන. 10 පාදෙන් ලියනවා නම් ඒ වගේ සෙට් 4ක් වෙන්න ඕන. අතරට ඩොට් 3ක් යෙදෙන්න ඕන. පළමු වෙන එක ෆස්ට් ඔක්ටර්, සෙකන්ඩ් ඔක්ටර්, තර්ඩ් ඔක්ටර්, ෆෝර්ත් ඔක්ටර් ඩොට් ඩෙසිමල් නොටේෂන් කියලා කිව්වා. මේක පෝස් කරලා ලියා ගන්න. ඊළඟ කොටසට යමු. x. 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 කියලා කිව්වා. එකක් තුල ඩිජිට් 8ක් තියෙන්න ඕන කිව්වා. ඔබ දන්නවා දෙකේ පාදයේ සංඛ්‍යාවක් ලියනකොට දෙකේ පාදයේ සංඛ්‍යාවකට තියෙන්න පුළුවන් ඊළඟ කරුණ දෙකේ පාදයේ සංඛ්‍යාවකට තියෙන්න පුළුවන් බිංදුව සහ 1 කියන ඉලක්කම් විතරයි. හරි. එතකොට අපි මේ එක ඔක්ටට් එකක් ඩිජිට් 8කින් ලියනවා නම් අපිට එක්ක ලියන්න පුළුවන් බිංදුව 8කින්.
එහෙම නැත්නම් 1 8 කින් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් කවල මේ මේ විදිහට ලියන්නත් පුළුවන්. හරි. හරි. අපි එතකොට බලමු 2 පාදයේ සංඛ්‍යාවක් තුළ තියෙන පුළුවන් බිංදුව සහ 1 කියන සංඛ්‍යා දෙක පමණයි. එතකොට මේකට ලියන්න පුළුවන් අවම අගය ලියෝ නිරූපණය කරන්න අපි ලියන්න ඕන සියල්ලටම බිංදු යොදා. උපරිම අගය ලියන්න වෙන්නේ ඇයි පොඩිම අගේ බිංදුව ලොකුම අගේ 1. ලොකුම අගේ ගන්න ඕන නම් ලොකුම අගේට අදාළව ගන්න ඕන 1 ඉලක්කම් ටිකක්. පොඩිම අගේ ගන්න ඕන නම් පොඩිම අගේ ලියලා ඒකට අදාළ බිංදු ටිකක් තමයි ගන්න වෙන්නේ. හරි. එහෙමනම් අපි බලමු මෙම ඔක්ටට් එකක් තුල තියෙන පුළුවන් අවම අගය 10 පාදෙන් කීයද කියලා ගණනය කිරීම සිද්ධ කරන්න. 2 පාදෙම උනත් අපිට ලේසි ක්‍රමයකට අපි පරිවර්තනය කරගත යුතුයි. එහෙමනම් අපි බලමු ඔක්ටට් එකක අවම අගය කීයද කියලා. ඔබ අර කොටස් යටදීම ලියන්න. ඔක්ටට් එකක අවම අගය කොහොමද ගන්නෙ? बिंदु 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 अटाक निरूपणे करान क्यों कई दिखाए तुन हतरा पहाय है हतर बेदर बिंदु अटाक हर अन्न देखे बाद संख्या बिंदु निरूपणे करना मेके दहाय पाद हरवाणना मेके स्थानीय आगे अंगे मे विधि अट गुणकिरी सिद्ध करना नमूद कोम गुणकड़क नई मेवाई तीन बिंदु निशा मोनागे बिंदु मेडिका तवसान प्रतिपाल बिंदु आई के बद अन्ना ඔක්ටට් එකක අවම අගය බිංදුව වේ. ඔන්න ඉතාමත් වැදගත් තීරියක්. එහෙනම් ඔක්ටට් එකකට තියෙන පුළුවන් අඩුම අගය බිංදුව ඍණ සංඛ්‍යා තියෙන්න බෑ. ඊට බිංදුවට වැඩිය අඩු සංඛ්‍යා තියෙන්න බෑ. බිංදුව තමයි අඩුම අගය. හරි. දැන් අපි බලමු ඔක්ටට් එකකට දෙන්න පුළුවන් උපරිම අගය කොහොමද හොයන්නේ කියලා. मेकड़ा स्थानीय गुणगिरी में सिद्ध उदाहरण අන්න වැදගත් උත්තරයක් ආවා මොකද්ද ඔක්ටට් එකක සියල්ල එකේ දූවිට ලැබෙන අගය 10 පාදෙන් ගත්තොත් 255 එහෙමනම් ඔක්ටට් එකකට ලැබිය හැකි උපරිම අගය කීයද 255 වේ වැදගත්ම කරුණ තාමත් වැදගත් කරුණ ඔක්ටට් එකක උපරිම අගය දෙසිය 55 වේ බලන මොනතරම් සරලද මොනතරම් තාර්කිකයිද මොනතරම් ලස්සනයිද කියලා ප්‍රමාණිකෝල ඉගෙන ගත්තොත් එහෙමනම් ඔක්ටට් එකක අවමගේ බිංදුව උපරිමගේ 255 එතකොට IP ඇඩ්‍රස් එක ඔක්ටට් එකක් තුල බිංදුවත් 255 ඇතුළුව එම සංඛ්‍යා පරාසය තමයි තියෙන්න ඕනේ එතකොට ඔක්ටට් එකක් තුල මොනම හේතුකටවත් ඍණ සංඛ්‍යා තියෙන්න බෑ 256 257 258 කියන 255ට වඩා වැඩි අගයන් තියෙන්න බෑ භාග සංඛ්‍යා තියෙන්න බෑ දශම සංඛ්‍යා තියෙන්න බෑ IP ඇඩ්‍රස් එකක් තුල ඔබ ගණන 1 සිට 255 බිංදුවක් කියන සංඛ්‍යා පමණයි තිබිය හැක්කේ නිතාමත් වැදගත් කරුණු ටිකක් ලියාගත්තා ඉගෙන ගත්තා පෝස්ට් කරලා ලියා ගන්න දැන් අපි උදාහරණ වලට යමු එහෙමනම් තවත් කරුණක් ලියනවා ඔබ යටි අතට තරුදදා ලියා ගන්න මම බෝඩ් එකක් වගේ කියලා ඔබම කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ එහෙමනම් IP ඇඩ්‍රස් එකක ඔක්ටට් එකක් තුල එහෙමත් නැත්නම් IP ඇඩ්‍රස් එකක් තුල භාග සංඛ්‍යා දශම සංඛ්‍යා
ऋण संख्या කියන සංඛ්‍යා තියෙන්නත් බෑ 256 7 8 9 කියන එතනින් ඉදිරියට තියෙන ගණන සංඛ්‍යා තියෙන්නත් බෑ ඔබට නිසි අවබෝධයක් තියෙන්න ඕනේ මේ IP address තුල තියෙන සංඛ්‍යා මොනවද කියලා අපි ඒවත් ලියමු හරි එහෙනම් ඔප්ටට් එකක් තුල එහෙමත් නැත්නම් IP address තුල මොනවද භාග සංඛ්‍යා දශම සංඛ්‍යා එතකොට අපි තිත්ය ගන්නේ දශම තිත් නෙවෙයි ඒ සංඛ්‍යා රටාවකට ගන්න තිත දශම සංඛ්‍යා නැට ඍණ සංඛ්‍යා සංඛ්‍යා සහ 256 7 වැනි 255ට වැඩි අගයන්ද තිබිය නොහැක තමත් වැදගත් කොටසක් ඉගෙන ගත්තා IP address එකක් තුල එහෙම නැත්නම් එක ඔක්ටට් එකක් සැලබුවොත් දශම සංඛ්‍යා ඍණ සංඛ්‍යා භාග සංඛ්‍යා 256 257 කියන බෑ දැන් ඔබට හිතනවා නෑ නෑ 256 තියෙනවා කොහෙද කියලා අහුවෙලා තියෙනවා 256 කියන ඉලක්කමක් අහුවේ නමුත් ඒ IP address වල නෙවෙයි IP address වලට අදාළ ගණනය කිරීම වල තියෙන පිළිතුරක් 256 කියලා එයි දැන් 256 කියන එකත් ඉතාල වැදගත් මම ලියනවා IP address එකක් තුල තියෙන්න බෑ හරි දැන් අපි යමු අපිට මොනවහරි සංඛ්‍යාවක් දුන්නොත් එම සංඛ්‍යා රටාව IP address එකට නැද්ද කියලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙනවා. පෝස්ට් කරලා ලියා ගන්න. මම ඔබට දැන් උදාහරණ ටිකක් දෙනවා. පළවෙනි එක අපි දෙකේ පාදෙන් ගමු. පළවෙනි උදාහරණය දෙවෙනි උදාහරණය ගමු තුන්වෙනි උදාහරණය ගමු මම උදාහරණ හතරක් ගත්තා මේ උදාහරණ හතර අපි බලන්න ඕන දැන් මේ කියන අර්ථ දැක්වීම වලට අනුව මේ කියන ගණිත කර්ම වලට අනුව IP address වෙන්නේ මොනවද IP address නොවෙන්නේ මොනවද ඔක්කොම IP address දෙ කියලා ඉස්සෙල්ලා ගත්තේ උදාහරණ ටික දෙකේ පාදයෙන් IP address දෙකේ පාදයෙන් ලියන නිසා පළවෙනි උදාහරණය ගමු හරි ඔක්ටට් හතරක් තියෙනවා සෙට් හතර එක ඔක්ටට් එකක් තුල ඩිජිට් 8ක් බිට් 8ක් තියෙන්න ඕනේ කිව්වා පළවෙනි එකේ 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා දෙවෙනි එක 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 මෙහි පළවෙනි ඔක්ටට් එක තුල බිට් 8ක් නෙවෙයි බිට් 9ක් තියෙනවා 1 2 3 4 5 6 7 8 9 එහෙමනම් මේක අපි IP address එකක් හැටියට අඳුන්නන්නේ නැහැ මූලික අර්ථ දැක්වීමට පටහැනි බිට් 9ක් තියෙන බැවින් මේක IP address එකක් නොවේ ඔනෝම කතිරයක් දැම්මා එහෙනම් දෙවෙනි උදාහරණයට යමු ඔක්ටට් හතරක් තිබිය යුතුයි බිට් 32කින් 1 2 3 ඔක්ටට් 3යි තියෙන්නේ හතරවෙනි ඔක්ටටයක් ඇත්තෙත් නැහැ හැලිලා එහෙමනම් IP address එකක් හැටියට සලකන්න බෑ මෙයත් IP address එකක් නෙමෙයි හේතුව අපි දන්නව දැන් එක ඔක්ටට් එකක් නැති නිසා ඊළඟට යමු මෙතන තියෙනවා ඔක්ටට් හතරක් තියෙනවා බිට් 8 බැගින් තියෙනවා
देखे पादे संख्या बिंदु सह एक लकनाई मेक इहल संख्या समाट हतरे पादे संख्या पादे आप देखे पादे देखे पादे संख्या मे इलाकोहमत इन बह मैं सर बह हतरे पादे संख्या एक मेथड है मेक बलू एक देख तून हतर पहाय हत आठ एक देख तून हतर पहाय एक देख तून हतर पहाय हत हरी අපි යමු මෙතනින් උදාහරණ ඉවර නෑ අපිට පුරුදු 10 පාදේ අපි මේවායින් ගණනය කිරීම කරාට අපේ ඉතුරු අධ්‍යයනය කිරීම සියල්ල සිද්ධ කරන්නේ කම්පියුටරයක් තුල අපි දත්ත යොදද්දී රවුටරයක් තුල යොදද්දී හැම දෙයක්ම කරන්නේ 10 පාදේ නේද එහෙනම් අපි 10 පාදේට යමු පෝස් කරලා ලියලා අපි IP address ටිකක් ලියලා තියෙනවා අපි බලමු මේවයින් අපේ අර්ථ දැක්වීමට අනුව ඇත්තටම IP address වෙන්නේ මොනවද එහෙම නොවෙන්නේ මොනවද කියලා හරි පළවෙනි එක සැලකුවොත් එක ඔක්ටට් එකකට තියෙන පුළුවන් පරිමාවගේ 255යි කිව්වා අවමගේ 0.5යි කිව්වා හරි අත තියෙනවා ඔක්ටට් හතරක් තියෙනවා 255 බිඳුවත් හතර ඉලක්කම් තියෙන්නේ එහෙමනම් පළවෙනි එක IP address එකක් හැටියට අපිට සලකන්න පුළුවන් හරි දෙවෙනි එක ගමු IP address එක තියෙන පුළුවන් ඔක්ටට් එක උඩරි වාගේ 255යි කිව්වා 255 ප්‍රශ්නයක් නෑ කිව්වා 256 තමයි කිව්වා බැරි එහෙනම් පුළුවන් අව මගේ බිඳුවයි කිව්වා බිඳුව තියෙනවා ගැටලුවක් නෑ එහෙනම් මෙයාත් IP address එක ඊට පස්සේ IP address එක ඔක්ටට් එක අව මගේ බිඳුවයි කිව්වා බිඳුව තියෙන පුළුවන් බිඳුව හතරක් තිබුණාත් ඒ මූලික අර්ථ දැක්වීමට අනුව යා IP address එකක් හැටියට සලකන්න පුළුවන් එකත් බිඳුව 255 අතර ඔක්ටට් හතරක් තිබෙන බැවින් හතරවෙනියත් IP address එකක් හැටියට සලකන්න පුළුවන් ඔක්ටට් හතරක් තිබිය යුතුයි 33ක් අතරද නමුත් මෙහි තියෙන ඔක්ටට් තුනක් පමණයි හතරවෙනි ඔක්ටට් එක නෑ ඒ නිසා මෙයා IP address එකක් හැටියට අපිට සලකන්න බෑ ඔක්ටට් හතරක් තියෙනවා උපරිමාගයේ තියෙන්න ඕනේ 255යි කිව්වා මෙයාගේ 256 කියන ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා මොනම හේතුවකටත් IP address එකක් තුල 256 කියන ඉලක්කම තිබිය නොහැක ඒක නිසා මෙයා IP address එකක් හැටියට සැලකිය නොහැක ඊළඟ උදාහරණය ගත්තොත් ආගිය IP address එක ඔක්ටට් එකකට තිබිය යුතු උපරිමගේ 255ක් වන අතර ඔක්ටට් හතරක් තියෙනවා සෑම ඔක්ටට් එකකටම මේ මාගේ තියෙන බැවින් මෙය IP address එකක් හැටියට අපිට සලකන්න පුළුවන් දැන් ඔබට දෙන ඕනෑම සංඛ්‍යාවක් ඕනෑම මේ ලෝකයේ දෙන ඕනම IP address එකක් ඇත්තටම IP address එකක්ද එහෙම නැත්නම් මේක වැරදියට ලියපු දෙයක්ද කියලා හඳුනා ගැනීම මනා අවබෝධයක් තියෙනවා කියලා හිතනවා ඊළඟ කොටසට යමු පෝස් කරලා ලියන්න මේ විදියට ගත්තු IP address ප්‍රධාන කොටස් තුනකුත් උප කොටස් දෙකකුත් ලෙස IP කොටස් පහකට වෙන් කිරීම සිද්ධ කරනවා ඒවට අපි කියනවා IP classes කියලා හරි අපි බලමු IP classes මොනවද කියලා IP classes IP කොටස් වලට වෙන් කරේ ඇත්තම කියනවා නම් මේ අධ්‍යයනය කිරීමේ පහසුව සහ තව තව හේතු මත IP ප්‍රධාන කොටස් තුනකට වෙන් කරා. එතකොට මේ IP classes සලකද්දී IP වෙන් කිරීම සිද්ධ කරන්නේ වැදගත්ම කොටස තමයි IP address එක පළවෙනි ඔක්ටට් එක first ඔක්ටට් එකට තිබෙන ඉලක්කම සලකලා තමයි IP classes A B C D E ලෙස කොටස් පහකට වෙන් කිරීම සිද්ධ කරන්නේ. මෙතනදී ඔබට අවධාරණයෙන් කියනවා ABC කියන ටික ඉතාමත් වැදගත්. ඉතාමත් වැදගත්. DE කියන එක පොතේ ලියලා මතකයේ තිබුණේ නැති වුණත් ගැටලුවක් නැහැ කියලා කියනවා.
නමුත් ඉස්සරහට ඉදිරිගන්නේ කිරීමවලදී උනේ නමුත් ඔබ ABC කොටස අද පටන් හැමදාටම ඔබේ මතකයේ තබා ගත යුතුමයි එච්චර වැදගත් නිසා කියන්නේ එහෙමනම් IP address වෙන් කිරීම සිද්ධ කරන්නේ 1st octet එකට එනු ලබන ඉලක්කම සලකා ලියලිම ඉස්සෙල්ලා එහෙනම් 1st octet එකට ලැබෙන අගය මත 1st अगय मत आईपी एड्रेस प्रधान कोटास पहाकट वेदा वेंकरनु लबाई එහෙමනම් අපි බලමු කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්න ක්ලාස් ABC වෙනම DE වෙනම ක්ලාස් A ක්ලාස් B ක්ලාස් C ක්ලාස් A කියන්නේ ෆස්ට් ඔක්ටට් එකට 1ක් 126ක් අතරේ තියෙන සංඛ්‍යාවක් නම් ලැබෙන්නේ අනිත් ඔක්ටට් වලට මොනව ලැබුණත් වැදගත් නැහැ ඒක ගැන සැලකිලිමත් වෙන්න ෆස්ට් ඔක්ටට් එකට 1ක් 126ක් අතර සංඛ්‍යාවක් නම් ලැබෙන්නේ එම IP ඇඩ්‍රස් එක අපි ක්ලාස් A කියන කොටට ක්ලාස් A කියන කැටගරියට දානවා එහෙනම් 1ක් මේ ඉලක්කම ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුතුමයි හරි ක්ලාස් B කියන එක අපි සලකනවා 120 අට 127 නෙවෙයි 124 වෙන්නේ මොනේ මොකද්ද කියලා කියන්නම් 128ත් 191ත් අතර සංඛ්‍යාවක් නම් ෆස්ට් ඔක්ටට් එක 128ත් 191ත් අතර සංඛ්‍යාවක් නම් ක්ලාස් B ගොඩට අපි වෙන් කිරීම සිද්ධ කරනවා තර්ඩ් ෆස්ට් ඔක්ටට් එක 192ත් 223ත් අතර සංඛ්‍යාවක් නම් අපි ඒක ක්ලාස් C ගොඩට වෙන් කිරීම සිද්ධ කරනවා මම ඔබට වැදගත් දේ වැදගත් කොට සලකනවා නොවැදගත් දේ නොවැදගත් කොට සලකනවා මේක තරම් වැදගත් දෙයක් මේ පාඩම් මාලාවේ නැහැ මේක ඉන්ටර්නෙට් එකෙන් බලලා කොළ කඩදාසි වලින් බලලා හරි මෙහෙම බලලා ලියන්න ලැස්ති වෙන්න එපා දැක්කනේ මම පොත්පත් තියාගත්තේ නැහැ කොහෙන්වත් බැලුවේ නැහැ මගේ ඔළුවේ තියෙන්නේ මම මතකේ ඉන්නේ ඔබටත් ඒ தත්ත්වය මේක අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි මේක බැරි නම් ඔබ මේ පාඩම කරන්න එපා මේක මතක තබා ගන්න බැරි නම් එච්චරටම වැදගත් මේක අතුපාටින් බොරු ගහන්නේ තේක මේක තරම් වැදගත් දෙයක් නැහැ මේ කොටස තුල ඉස්සරහට මේක මොන තරම් යදෙනවද කියලා ඔබට හිතේ. හරි. එතකොට 127 කියන ඉලක්කම හැලුණා. 127 කියන ඉලක්කවට මම දැනට ලියනවා වචනයක්. ඒ වචනේ මම ඊළඟට පැහැදිලි කරනවා. 127 loop back IP එකක් කියලා දැනට ලියනවා. 127 dot අනිත් x කියන එක නිරූපණය කරන්න ඕනෑම ඉලක්කම්. මේකට වැටෙන්න පුළුවන්. ඔබ දන්නවා දැන් IP address එකක් තුල ඕනෑම කෝඩ 0.25 අතර කියලා එක දාන්න අත දැක්වීමට අනුව අන්නේ ඕන විලක්ම අපිට දැන් වැටෙන්න පුළුවන් මේකට අපි කියනවා loop back IP කියලා loop back IP එක මොකද්ද කියලා ඊට පස්සේ මම කියන්නම් හරි එතකොට දැන් ඔන්න ඔබට IP class A B C කියන කොටස් ගැන මනාව අවබෝධයක් තියෙනවා යමක් කියන්න ඕනේ මේක ගැන තාම සරලව කරන්නේ මේ වෙලාව ලොකුවට අරගෙන ඔබට අවබෝධ වෙන්න ඕන නිසා මෙම කොටස් ටික තමයි ඉස්සරහට කරන සියලුම ගණනය කිරීම වලට ඔබ සබ්නෙටින් කියලා අහලා ඇති VLS variable එකෙන් සබ්නෙට් මාස් කියලාද හැම ගණනය කිරීමකටම අදාළ වෙන්නේ මේ කොටස් ටික තමයි ඊට පස්සේ යදෙන E D සහ E කියන කොටස් යම් මට්ටමකට අවශ්‍ය වෙනවා মালටි කාස්ට් වගේ දේවල් වලදී නමුත් මේ ටික ඉතාමත්ම වැදගත් අදපටන් කරන හැම පාඩකටම මේක යදෙනවා මේක ඉතින් ඔබේ කාමරේ කොහේ හරි ලොකුවට විසල් බෝඩ් එක හරි ඒ ෆෝකෝල එක හරි ලියලා මතක තබා ගන්න බැරි නම් අලවල හරි තබා ගන්න. එතකොට ටික දවසක් යනකොට හරි මතක හිටි. හරි පෝස්ට් කරලා මේක ලියා ගන්න. හරි අපි බලමු ආයි පාඩමට යමු. ක්ලාස් D කියන IP address කොටස IT වෙනවා 224 239 අතරට. ඒ වගේම ක්ලාස් E කියන කොටස IT වෙනවා 240 දෙසිය 55 අතර. එතකොට මට යමක් කියන්න තියෙනවා මේ දෙක ඊතරම්ම ඔබට යෙදෙන්නේ නැහැ. වැදගත් නිසා වැදගත් කොට සලකනවා. නොවැදගත් දේ කියනවා. නොවැදගත් නෙවෙයි. ඊට ඉහළ ගන්නේ කිරීමල්දී ඔබට අවශ්‍ය වුණත් මූලික වශයෙන් මැද හරියේදී අපිට මේක ඕන වෙන්නේ නැහැ. ආයි අවශ්‍ය වෙන තැනදී කියන්න. මෙම කොටස මල්ටි කාස්ට්
වලට ආයතන අතර මෙම කොටස රිසර්ච් සඳහා යොදා ගන්න. රිසර්ච් කියන්නේ IP ඇඩ්‍රස් වලින් යම්කිසි කොටසක් ඉතුරු කරගත්තා ඉදිරි අධ්‍යයන කටයුතු කිරීමට ඒවා අපි පාවිච්චි කරන්නේ නැහැ. මල්ටිකාස්ට් බ්‍රෝඩ්කාස්ට් යුනිකාස්ට් කියලා වචන තුනක් තියෙනවා. ඒ තුන පැහැදිලිව සරලව කියලා දෙන්න ඕන. දැන් ඒකට අවස්ථාව නෙමෙයි. අපි මේ ඉන්නේ IP ඇඩ්‍රස් වල. දැනට මේ දෙක දැනගන්න මේ මල්ටිකාස්ට් සඳහා යොදා ගන්න අතර මල්ටිකාස්ට් කියන්නේ මොකද්ද කියලා අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට කියලා දෙන්න. මේක රිසර්ච් සඳහා යොදා ගන්නවා කියලා මතක තියාගන්න. හරි. මේ ටිකත් ලියාගන්න. මේකත් වැදගත් වෙනවා. මේක කෙසේ වෙතත් ඔබට මුල් ටික අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕනමයි. හරි. අපි බලමු. දැන් IP ABC සහ DE කියලා ක්ලාස් පහක් ඉගෙන ගත්තා. ක්ලාසස් පහක් ඉගෙන ගත්තා. එතකොට මෙතන වැදගත්ම කොටස තමයි ABC කියන්නේ D මල්ටිකාස්ට් වෙනුනොත් ඊ රිසර්ච් වෙනුවන් පරිශන කටයුතු සඳහාත් ඔවුන් ඉතුරු කරගත්ත. කවුද ඔවුන් කියන්නේ? ඔන්න ගැටලුවක් එනවා. එතකොට කවුද මේ IP ඇඩ්‍රස් කියන සංකල්පය හැදුවේ? කොහෙන්ද මේක අපිට ආවේ? කවද්ද මේක ආවේ? මෙන්න උත්තරේ. Ayana IANA ඉන්ටර්නෙට් design number authority කියන සංවිධානය තමයි ඇමරිකාවේ 1988 මේ සංවිධානය බිහි කරගත්තේ. වර්ෂය 1988 තමයි මේ සංවිධානය බිහි කරගත්තේ. ඔවුන් තමයි මේ IP address කියන සංකල්පය ගෙනල්ලා මේවයි යොදලා මේවයි මේ කැටගරි ටික වෙන් කරලා අවශ්‍යතාවයන් මත අපිට පාවිච්චි කරන්න දුන්නේ. හරි. එතකොට මේ විදියට මේ අපි ඉගෙන ගන්න IP address ලියන්න පුළුවන්. මතක තියාගන්න මේ අපි ඉගෙන ගන්න IP address එකේ version එක තමයි IP address version 4 කියන එක තමයි ඔබ ඉගෙන ගත්තේ. මාතෘකාවේ මුලින් අපි ලියුවේ නෑ. IP address version 4 කියන එක තමයි මේ ඉගෙන ගන්නේ. මේකේ version දැන් ඇවිල්ලා තියෙනවා 6. ඒක ඉදිරියට ඉදිරිපාඩම් වලදී මම ඔබට උගන්වනවා. IP address version 4 කියන එක බිලියන 4.2කට වඩා වැඩි IP address ප්‍රමාණයක් අපිට ලියන්න පුළුවන්. හරි. එතකොට බලමු. බිලියන 4.2කට වඩා වැඩි IP ප්‍රමාණයක් අයනායක විසින් හඳුන්වා දුන්නා. ඒක IP අපි කිව්වා version 4 කියලා. version 6 කියලා එකක් ඉස්සරහට තියෙනවා. ඒක වෙනම ඉගෙන ගමු. එතකොට මේ IP version 4 තමයි දැන් 99%ක්ම අපි පාවිච්චි කරන්නේ අපේ හැම වැඩ කටයුත්තකදීම තාමත්. එතකොට මේ බිලියන 4.2ක් IP වලින් අපිට යම්කිසි IP කොටසක් වෙන් කළ දුන්නේ දිනදා ජීවිතේ අපේ වැඩ කරගන්න. මොනවද ඒ IP? අපි private IP address කියලා කියනවා. එහෙමනම් දැන් බලමු private IP address කියන්නේ මොකද්ද කියලා. private IP address එකක් කියලා කියන්නේ මේ අර දීපු මුළු IP range එකෙන්ම class ABC කියන කොටසෙන් A වලින් කොටසකුත් B වලින් කොටසකුත් C වලින් කොටසකුත් ලෙස අපිට වෙන් කරලා දුන්නා අපේ වැඩ කටයුතු සඳහා. එහෙමනම් අපි දැනට ඉගෙන ගන්න අපි කරන හැම දෙයක්ම අපි පාවිච්චි කරන්නේ ඔන්න ඔය කියන IP range එකේ. මොනවද ඒ range එක? class A වලින් දුන්නා, class B වලින් දුන්නා, class C වලින් දුන්නා. class A වලින් ඔබට දුන්නා 10.0.0.0.0 සිට 10.255 255 255 දක්වා. ඒ කියන්නේ 10 ඉඳලා මුලට 10 දෙන සියලුම IP address අපිට භාවිතා කරන්න පුළුවන් අපේ දෙදා වැඩ කටයුතු සඳහා private IP එකක් හැටියට. ඊළඟට ඔබට දුන්නා class B වලින් 172.16.0.0 සිට 172.31.255 255 දක්වා. මොකද මේකෙන් කියන්නේ 172.16 මුලට තියාගෙන 172.16 172.17 විදියට 172.31 වෙනකම් ඉලක්කම් දෙක මුලටත් ඉතුරු ඉලක්කම් ඕනෑම විදියකට යොදලා අපිට ඒ range එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට දුන්නා 192.168.0.0 මේක නම් ඔබට පුරුදුත් ඇති. ඉඳලා 192.168.255 255 range එක දුන්නා. එතකොට මෙන්න මේ IP range තුන තමයි අපි අපේ වැඩවලට පාවිච්චි කරන්නේ. අපේ වැඩ කියන්නේ මොනවද? අපේ වැඩ කියලා කියන්නේ මේ networking ශාස්ත්‍රය තුල අපි ඉගෙන ගන්න, ප්‍රැක්ටිකල් කරන, විභාග ලියන
හැම දෙයකටම අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ රේන්ජ් ඔබට ඔබ ශේෂ්ත්‍රයේ නියැලෙන්නක් නම් ඔබට මේ IP හොඳට හුරුයි හැමදාම යෙදෙන්නේ 192 168 172 රේන්ජ් එකෙන් 10.0 රේන්ජ් එකේ ඕවා තමයි යෙදෙන්නේ එතකොට අනිත් ඒවා ඔබ දන්නවා දැන් අයනා කියන ආයතනේ අපිට මේවා ලබා දුන්නා අයනා කියන ආයතනේ අපිට මේවා ලබා දුන්නා වගේම ඕනොත් ඕන්ගේ පරිශ්‍රණ කටයුතු කරන මේ ඔක්කොටම අමතරව තවත් වෙන කටයුතු වලට IP ටිකක් පාවිච්චි කරනවා ඒ තමයි අන්තර්ජාලය අන්තර්ජාලය කියන්නේ හම්බුට කියලා දීලා නැහැ ඉන්ටර්නෙට් ඉන්ටර්නෙට් යන්නේ සියල්ල ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන්නේ IP ඇඩ්‍රස් හරහා එහෙමනම් ඒවටත් ඉන්ටර්නෙට් මේ IP ඇඩ්‍රස් අවශ්‍යයි එතකොට ඉන්ටර්නෙට් යන IP ඇඩ්‍රස් එක අපි ගාව නැහැ ඒක තියෙන්නේ කා ගාවද ඒක තියෙන්නේ ඉන්ටර්නෙට් දෙන කට්ටිය ළඟ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියලා කියනවා අපි ISP ගැන වෙනම කියලා දෙනවා ඒ ISP ඉන්ටර්නෙට් දෙන ආයතන සතුව ඉතාම විශාල IP બ્લોක් එකක් තියෙනවා ඕන් අපි ඉන්ටර්නෙට් යන වෙලාවට අපිට IP එකක් දෙනවා අන්නේ IP එකට අපි කියනවා පබ්ලික් IP කියලා එහෙමනම් දැන් ඔබ දන්නවා ප්‍රයිවට් IP දන්නවා ඊට අමතරව පබ්ලික් IP පබ්ලික් IP මුලට IP එක මෙහෙමයි කියලා ලියලා අපි ලියන්නේ නැහැ ලෝකේ හඳුන්වා දීපු සියලුම IP ටිකෙන් අපේ ප්‍රයිවට් IP ටික අයින් කරාට පස්සේ ඉතුරු IP ටික අපි කියනවා පබ්ලික් IP කියලා. ඒතකොට පබ්ලික් IP අපි පාවිච්චි කරන්නේ මොකටද ඇහුවොත් අන්තර්ජාල පහසුකම් ඉන්ටර්නෙට් යන වැඩ කටයුතු සඳහා තමයි පාවිච්චි කරන්නේ. එහෙමනම් පබ්ලික් IP කියන්නේ හැම විටම මතක තියාගන්න මේකට අපි ග්ලෝබල් IP කියලා කියනවා. මුළු IP ගණනෙන් ප්‍රයිවට් IP ටික අඩු කරාම ඉතුරු IP ටික අපිට කියන්න පුළුවන් පබ්ලික් IP කියලා. එතකොට මතක තියාගන්න මේ පබ්ලික් IP මුලට මේක අගට මේක කියලා අපි එහෙම හඳුන්වන්නේ නැහැ. ඒවා සතුව තියෙන අපි සතුව නෙවෙයි. අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන සහ අයනායක විසින් ලෝකෙට IP බෙදලා දීලා තියෙනවා. ඒ ලෝකෙට බෙදලා දීපු තැන්වලින් මේ අදාළ ආයතනෙම අරගෙන තියෙනවා. ඒ අරගතිපු ආයතන වලින් තමයි අපිට IP address එකක් public එකක් අවශ්‍ය වුණොත් මිලදී ගන්න වෙන්නේ. නිකන් නෙවෙයි සල්ලි වලට නිකන් IP address දෙන්නේ. නමුත් මේ private IP කියනවා අපේ වැඩවලට කිසිම ගැටලුවක් නැතුව අපිට යොදා ගන්න පුළුවන්. කිසිම මුදල් ගෙවීමක්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක නිකම්ම නිකන් ඉලක්කම් ටික. එහෙනම් මේකත් නිකම්ම නිකන් ඉලක්කම් ටික ගන්න. ඔව්. ඒක නිකම්ම නිකන් ඉලක්කම් ටිකක් වුණත් එතෙන්දී කෙරෙනවා ලොකු කාර්යයක්. ඒක ඔබට දැම්ම කියලා දෙන්න අමාරුයි. අන්තර්ජාලය පිළිබඳ නිසි අවබෝධයක් ලැබුණාට පස්සේ ඔබට තේරෙවි ඒක නිකම් නිකන් IP ටිකක් නෙවෙයි. ඒකෙන් ඉන්නේ දෙයක් කරනවා කියන එක. හරි. එතකොට දැන් public IP, private IP හැම දෙයක්ම දන්නවා. ඔබට මතකයි class A වලදී මම IP එකක් මගේ ඇරියා. ඒ බීත් අතර loop back IP එකක් කියලා අපි ඒකත් ඉගෙන ගමු. යමු මේක post කරලා ලියන්න. loop back IP. හැමෝම මේ වචනේ දන්නවා. හැබැයි තේරුම දන්නේ නැහැ කියලා මම කියනවා. මොකද්ද මේ loop back IP එකක් කියන්නේ? කවුරුවත් දන්නේ නැහැ. loop back IP එකක් කියන්නේ 127.x.x.x. ඒ කියන්නේ උදාහරණයක් ලියන්න 127.1.1.1 කිව්වත් හරි. 127.2.2.2 කිව්වත් හරි. මේ ඕන එකක් බලන්න ඕන ඉලක්කමක්. හරි. මොකද්ද මේ loop back IP එකක් කියන්නේ කියලා අවබෝධයෙන් ඉගෙන ගන්න. ඇත්තටම අපේ කට්ටිය ගොඩක් කරන්නේ කටපාඩම් වෙන්නේ. කටපාඩම් කරගෙන විභාග ලියනවා. loop back IP කියන එක 199 ළමයි දන්නේ නැහැ. කටපාඩම් කරගෙන තියෙන. loop back IP එකක් කියලා කියන්නේ මෙන්න මේකයි. කිසියම් IP address එකක් වැඩ කරන්න සුදුසු තත්ත්වයක අපේ කම්පියුටර් එක තියෙනවද කියලා චෙක් කරන්න තමයි මේ IP එක දීලා තියෙන්නේ. මොකක්ද ඒ කියන්නේ? මෙම IP address කියන්නේ ගණිතමය සංකල්පයක්. මෙම ගණිතමය සංකල්පය කොහේ හරි තැනකට අපි යොදන්න ඕන. අපි යොදන එක තැනක් තමයි අපේ කම්පියුටරේ තුල. අපේ කම්පියුටරේ තුල එහෙනම් අපේ ඔපරේටින් සිස්ටම් එක. ඔබ දන්නවා Windows 7, 8, 9, 10 ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. Windows 10 කියලා හිතුවොත් මේ ඔපරේටින් සිස්ටම් එකේ මේක වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න තමයි අපිට මේ IP එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ සමහරක් වෛරස්, සමහරක් ඇප්ලිකේෂන්, සමහරක් software නිසා අපේ කම්පියුටරේ තුල IP address නිසියාකාරව වැඩ නොකරන්න පුළුවන්. ඒ ප්‍රෝග්‍රෑම් එක නිසියාකාරව වැඩ නොකරන්න පුළුවන්. අන්නේ නිසියාකාරව වැඩ නොකරනවද කියන එක බලන්න තමයි අපි මේ loop back IP කියන එක දීලා තියෙන්නේ. ඒත් මේක කරන හැටි කියලා දෙන මට ඔබට command prompt එක command එක කියලා දෙන්න වෙනවා. ඒක අපි ඊළඟ පාඩම ප්‍රැක්ටිකල් වලදී කියලා දෙමු. ඒතර ඔබ විසින් දැන් දැනගත යුතුයි loop back කියන එක කටපාඩම් වෙන්නේ මේ කිසියම් කම්පියුටරයක් තුල IP address නිසි ලෙස වැඩ කරනවද කියලා චෙක් කිරීම සඳහා වැඩ කරනවද කියලා බලා ගැනීම සඳහා තමයි මේ IP එක අපිට දීලා තියෙන ටෙස්ටිං වලට. එහෙමනම් ඔන්න ඕක තමයි loop back IP එකක් කියන්නේ. එතකොට මේක command prompt එකට ගිහින් command prompt එක කියලා එකක් තියෙනවා. දැන් ඇති කට්ටිය හිතන්න එපා ඊළඟ පාඩමේ කියදෙනවා. ඒ command prompt එකේදී ඔබට පුළුවන් චෙක් කරගන්න ඔබේ කම්පියුටරේ මේ තත්ත්වය වැඩ කරන්න සුදුසු තත්ත්වයේදීද නැද්ද කියලා. මට අත්දැකීමෙන් මම කියන්නේ
එහෙම ඇප්ලිකේෂන් එකක් නිසා IP ඇඩ්‍රස් වැඩන කරන කම්පියුටර් අහු වෙන්නේ 10000කට ටිකක් වගේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. යම් කිසි වෛරස් එකක් ඉතා දරුණු ලෙස ඩිටෙක්ට් කරොත් IP ඇඩ්‍රස් වැඩන කරේ කම්පියුටර් වැඩන කරන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවදී අපිට මේ ලූප් බෑක් IP එක පාවිච්චි කරලා ප්‍රැක්ටිකලි චෙක් කරගන්න පුළුවන් මේ කම්පියුටරේ වැඩ කරන්න සුදුසු තත්ත්වයේ තියෙනවද නැද්ද කියන එක. ඔන්න ඕක තමයි ඔබ දැන් කොච්චර නම් ඔබ ඉගෙනගෙන නැද්ද ලූප් බෑක් කියලා මොකද්ද මේ ලූප් බෑක් කියන්නේ කියලා ඔබ ඉගෙන ගත්තද නැහැ. ලූප් බෑක් එක චෙක් කරන්න හැටි කියලා දෙන්න ඕන. නමුත් ඒක ප්‍රැක්ටිකල් කියලා දෙන්න නැතුව ඔබට කරන්න බැරි නිසා අද ඒක කියලා දෙන්නේ නැහැ. එහෙමනම් ලූප් බෑක් IP එකක් කියලා කියන්නේ කිසියම් කම්පියුටරයක් තුල IP ඇඩ්‍රස් පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයේ තියෙනවද කියලා චෙක් කරගන්න තමයි අපිට ඒක දීලා තියෙන්නේ. කිසියම් PC එකක් තුල IP ඇඩ්‍රස් එන්නේක වෛරස් ඇටෑක් සමහර ඇප්ලිකේෂන් නිසා බ්ලොක් කිරීමක් වගේ දෙයක් තුලින් හරි නිසියාකාරව වැඩ කරනවාද නොකරනවාද කියලා බලන්න තමයි තියෙන්නේ. කිසියම් PC එකක් තුල IP ඇඩ්‍රස් නිසියාකාරව अवतीर्ण බලන්න අපි පාඩමට අවතීර්ණ වෙනනම් දවස් කීයක් ගතද කියලා. ඒ ක්‍රමානුකූල වෙන්න ඕන නිසා බේසික් නෙට්වර්ක් එක මම නිකන් අඳිනවා සරලව. එහෙනම් මෙන්න ස්විච් එක හබ් එක නෙමෙයි මම ගන්න ස්විච් එක. හරි මේකේ කම්පියුටර් තියෙනවා, ලැප්ටොප් තියෙනවා. ලැප්ටොප් තියෙනවා, DVR තියෙනවා. ෆින්ගර් ස්කෑන් තියෙනවා. अभी टिका कदम इधम की प्रिंटर एटीएम मत की दिया मे सी आल नेटवर्क डिवाइस नेटवर्क पोर्ट कैट फाइव केबल मे हर वेड करें उपकरण वेदगता राउटरे राउटरे वेदगाटे इतकोट तैंग මෙන්න මේ network එක තුල සියලුම උපකරණ සියලුම network device වැඩ කරන්නේ IP address හරහා. එතකොට ඒගොල්ල වින් කරලා අඳුර ගන්න, ඒගොල්ලන්ට දත්ත ගෙනියන්නේ, අනිත් කට්ටියකින් දත්ත ලැබෙන්නේ, මේ හැම කාර්යයක්ම සිද්ධ වෙන්නේ IP address එක තුල. switch එක ගැන හිතන්න එපා, මම මේ කතා කරන්නේ අනිත් උපකරණ ගැන. switch එක තියෙන එකට සම්බන්ධ කිරීමටනේ. හරි. එතකොට මේ උපකරණ තුලට දැන් අපි IP address මොනව හරි දානවා. मम निकांगड्रेसूटर අවසානී ලක්කම විතරක් වෙනස් වෙන ගතියක් ඔබට දැනෙනවා. හරි. දැන් මේ හැමෝටම IP address දුන්නා අපි. එතකොට ඔබට තේරෙනවා බලන්න මේ සියලුම IP address වලට පොදු මේ network එක තුල මේ ජාලය තුල පොදු කොටසක් තිබෙනවා. බලන්න 192 168යි 1 කියන කොටස මේ සියලුම දෙනාට පොදු කොටසක්. බලන්න මම හරිද කියලා. ඒ වගේම මේ network එක තුල මේ සියලුම උපකරණ වලට
එකිනෙකට වෙනස් එකකට විතරක් තියෙන එකයි තව කාගවත් ගාව නැති කොටසකුත් තියෙනවා බලන්න මේ රටාව අවබෝධ කරගන්න මේ වෙනස අවබෝධ කරගන්න මේක අවබෝධ කරගන්න නැතුව ඉස්සරහට අපිට යන්න බෑ ඕනෑම network එකක තියෙන IP address තුල පොදු කොටසක් සහ වෙනස් වෙන කොටසක් තියෙනවා මෙන්න මේ දෙකට අපි වචන දෙකක් දෙනවා ඕනෑම network එකක් තුල තියෙන පොදු කොටසට අපි කියනවා network කොටස ඒ වගේම වෙනස් වෙන කොටසට කියනවා host කියලා එහෙනම් ඕනෑම IP address එකක් කිසියම් තැනකට යෙදුවොත් network එකක් තුලට application වලට යෙදුවොත් ඒ IP address එක කොටස් දෙකකට වෙන් වෙනවා network සහ host කියලා මෙන්න මේක තමයි වැදගත්ම දේ ඔබට මම කියන්න හැදුවේ එහෙනම් මේ සියලු දෙනාගේ මෙන්න මේක network පොදු කොටස network වෙනස් වෙන කොටස host 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 මෙතනත් එහෙමයි network host host මෙතන network කියන්නේ ජාලය කියන වචනේ නෙමෙයි network කියන වචනය මෙනම වචනය මේක host මේක network දැන් ඔබට අද පටන් ඕනෑම network එකක් සැලකුවොත් ඒ network එක තුල එතන network කියුවේ ජාලය තුල තියෙන උපකරණ වලට අදාළ IP address වල network කොටස සහ host කොටස වෙන් කර ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේකට තමයි අපි network සහ host කියලා කියන්නේ එහෙමනම් network යනු IP address එක තුල පොදු වෙනස් නොවන කොටස අතර host යනු IP address එකක් තුල වෙනස් වන එකිනෙකට වෙනස් එක විට කිසිම තැනක නැහැ එක මිලක්කම දෙපලක කොටස host හැටියටත් අපි හඳුන්වනවා ඒ දෙක අපි ලියමු network කියලා ලියලා ලියමුනේ network IP address එකක network යනු IP address එකක network කොටස යනු පොදු වෙනස් නොවන කොටස වේ එය මුළු network එකට එකම අගයක් විය යුතු වෙනස් වෙන්න බෑ දැන් ඔබ දන්නවා network කොටස ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම බලමු host කොටස. host වචනේ host host යනු IP address එකක එක යෙදෙන හැම විටම අවසාන කෙළවරට අවසානයේ වෙනස් වෙන කොටස වේ මේක පෝස්ට් කරලා තියාගන්න දැන් ඔබ දන්නවා network සහ host කියන්නේ මොකද්ද කියලා එතකොට හැම විටම network කොටස නියත වන අතර host කොටස වෙනස් වෙන අතර
හොද්දට මතක තියාගන්න ඕන දේ තමයි හොස්ට් ඉලක්කම කවදාවත් දෙකකට යෙදෙන්නේ නැහැ. එක නෙට්වර්ක් එකක් තුල එක ජාලයක් තුල හොස්ට් අගේ කවදාවත් තවත් එකක් සඳහා යෙදිය නොහැක. අනිවාර්යෙන් එක උපකරණයකට පමණමයි යෙදිය හැකි. ඒක තවත් තැනකට යෙදුවොත් වැරදි. ප්‍රැක්ටිකල් කරද්දී ඔබට තේරෙයි තන්දි කන්ෆ්ලික්ට් එකක් වෙනවා කියලා දෙයක් සිද්ධ වෙනවා. එහෙමනම් හොස්ට් එක ඉතා වැදගත්. ආයිනම් තවත් කෙනෙකුට යෙදෙන්න බෑ. අනිවාර්යයෙන්ම 0255 අතර සංඛ්‍යා පරාසය එකිනෙකට වෙනස් සංඛ්‍යාවන් වලින් දිවිය යුතුයි. දැන් මම මේ නෙට්වර්ක් සහ හොස්ට් කොටස මට හිතෙන ආකාරයට තමයි පොදුවෙන් එක පැත්තකට දාලා අනිත් පැත්තට වෙන් කරේම නෙවෙයි. නමුත් නීතියක් තියෙනවා නෙට්වර්ක් සහ හොස්ට් කොටස වෙනස් කරන්නේ කොහොමද කියලා. අන්න ඒකට අපි කියනවා සබ්නෙට් මාස්ක් කියලා. මොකද ඊළඟ මාතෘකාව ඉතාමත් වැදගත් මාතෘකාවක්. ගොඩක් අය තේරෙන්නේ නැති පැටලෙන්න සහගත තැනක් සබ්නෙට් මාස්ක්. සබ්නෙට් මාස්ක්. එතකොට මේ සබ්නෙට් මාස්ක් කියන්නේ මොකද්ද කියලා බලන්න ඕන. සබ්නෙට් මාස්ක් එකකින් කෙරෙන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. කිසිම හැම ළමයෙක්ම සබ්නෙට් මාස්ක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. සබ්නෙට් මාස්ක් එකෙන් මොකද්ද කෙරෙන්නේ කියලා අහුවොත් කිසිම ළමයෙකුට දෙන්න උත්තර නෑ. දන්නේ නෑ. මොකද කටපාඩම්. මතක තියාගන්න සබ්නෙට් මාස්ක් එකක් විසින් කෙරෙන කාර්යය තමයි කිසියම් ජාලයක් තුළ තියෙන IP address වල network කොටස සහ host කොටස එකිනෙකට වෙන් කිරීම සිද්ධ කරන්නේ subnet mask එකක් මගින්. දැන් දන්නව ඔබ network කොටස දන්නව host කොටස. host කියන්නේ වෙනස් වෙන කොටස, network කියන්නේ වෙනස් නොවන කොටස. එහෙමනම් වෙනස් නොවන කොටස නියතවක් තියෙද්දි වෙනස් වෙන කොටස වෙනස් වීම සිද්ධ විය යුත්තේ කොතනින්ද කියන එක තීරණය කරන්නේ subnet mask එක මගින්. ප්‍රධාන class ABC කියලා මම ඔබට කිව්වා තුනක් ඉගෙන ගන්නව මතක තවා ගන්න ඕනේ කියලා. ප්‍රධාන ක්ලාසස් තුනට සබ්නෙට් මාස්ක් තුනක් තියෙනවා ක්ලාස් A B C කියලා. ඉස්සෙල්ලම අර්ථ දැක්වීම ලියාගමු. කිසියම් IP address එකක network සහ host කොටස වෙන් කිරීම සිදු කරනුයේ subnet किसीम आईपी एड्रेस नेटवर्क हॉस्ट को सिद्ध करना सबनेट मास्क क्लास एबीसी के तुना तीन अभी तुण वेकलो क्लास ए क्लास बी क्लास सी क्लास ए की अन्य अर्थ दीम पावित अन्य क्रीम करना बिंदु तुनाई देशीय पाई वेकाय बिंदु देखाई क्लास सी की देशीय पनस्पहाई देशीय पनस्पहाई देशीय पनस्पहाई बिंदु आई क्लास ए वाले एक देशीय पनस्पहाकूत क्लास बी वाले देशीय पनस्पहाई देखूत क्लास सी वाले देशीय पनस्पहाई तुनकूत लेसमाई अभी सबनेट मास तुन वेंकला अंदुर लती रही तर मेक दवाड़े पुलवांग दंड कटी दू कंप्यूटर मेक अंदर कंप्यूटर अभी मौस क्लिक करना मैं ऑटोमेटिकली सबनेट मास्क विजिंग करना क्लास एट अदाल सबनेट मास्क मेक क्लास बीट अदाल मेक क्लास सीट अदाल मेक हर अपने मेक मे पोतेल इवे मेक युद्ध कोहमद ईपी वेंकर कोहमद हॉस को सह नैटवर्क वेंकर कोहमद क्लास दें अभी बलबू अभी अवसान को ईपी अड्रस वाले हर मेक पोस्ट कल लिया अभी उदाहरण अरगैन नैटवर्क सह हॉस को सिद्ध करना मातृकाव नेटवर्क होस्ट अभी बलम उदाहरण अंदीन बलागण अंदीन अद्यने मंखी तवस तवतन तवसर इधर करें पाकि क्लास एबीसी के आईपी एड्रेस वर्ग तुण दान दहाय अनुदेख एकसिया हत देख दहाय एकसिया हत देख एकसिया अनुदेख मुलटे हाई मम पलमु क्लास ए नहीं गाने क्लास सी ओबे अंतिम दे रही क्लास सी वाली मैं ऐपी का दूसरी अनुदेक डॉट एक हेट आठ डॉट
क्लास बलान मूलिंग अर्थ देखिए क्लास अड्रस क्लास क्लास सब्जेक्ट अटेंड लीव सिद्ध कर क्लास सी वर्ड अदाल सब्जेक्ट मास्के बलान लीव देशीय वनस्पहाय देशीय वनस्पहाय देशीय वनस्पहाय बिंदु केला लिखुआ मेले से लिखुआ मैं सबनेट के साथ नेट को से वेंकरना कार्य होंदी नदीने करन दकुने सीट बलागिने वामट एमेदी बिंदु सह देशीय वनस्पह वेंगण माय वें सिरस अतर कडे रखा अन्य लेसे कहुआ मैं एक वाम पैत्ते कोटे से दकुवा नेट के साथ දකුණු පස කොටස host ලෙසත් අපි හඳුන්වනවා මේ විදිහට තමයි වෙන් කරන්නේ. එහෙනම් මේ කොටස host මේ කොටස network. මම ඉස්සෙල්ල ඔබට නිකම් මගේ හිතුමතේට තමයි වෙන් කිරීමක් සිද්ධ කරේ. හරි. තවත් උදාහරණයකට යමු. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති class එක මත තමයි මේක පදනම් වෙන්නේ කියලා. හරි. මම ආයි ලියනවා 192 168යි 172යි 2. හරි. class C. ඇයි class C කියන්නේ? පළවෙනි ඔක්ටට් එක විතරයි සලකන්නේ පළවෙනි ඔක්ටට් එක 192 නම් එයා ක්ලාස් C වලට ආйти. දැන් ඔබ බලන්න ඔබේ රූප සටහනේ. එහෙමනම් අපි එකට යටින් ලියන්නේ එයාගේ ක්ලාස් C වලට අදාළ සබ්නෙට් මාස්ක් එක 255.3. ඒ සබ්නෙට් එකේ නම් ක්ලාස් A C. C. එතකොට සිද්ධාන්තය කියලා දුන්නා දකුණේ සිට වමට ඒ මේදී 255 බිංදුවත් මායින් වන තැනින් කඩ ඉරක් සිරස් අතට ගහන්න කිව්වා ගැහුවා ඒකෙන් දකුණු අත පැත්තේ කොටස host ලෙසත් වම් අත පැත්තේ කොටස network ලෙසත් හඳුන්වන්න කිව්වා එහෙනම් මෙන්න host මෙන්න network දැන් උදාහරණ දෙකයි තවත් උදාහරණයකට යමු class A වලින් මම උදාහරණ දෙකම ගත්තේ අපි ගමු 172යි 16යි 12යි 1 අර්ථ දැක්වීමට අනුව බලන්න මුලට 172 තියෙනම් class B වලටයි IP address එකයි තියෙනම් class B class B IP address එකක් නම් ඒකට අදාළ subnet mask එක යටින් ලිවිය යුත්තේ class B වලට අදාළ එක 255යි 255යි 0යි 0 ඒ class B වලට අදාළ subnet mask එක අර්ථ දැක්වීමට අනුව නීතියට අනුව දකුණේ සිට වමට වෙන් කරගෙන යෑ ඒ මේදී බිංදුවත් 255ත් ඉවර වෙන මායින් වන තැනින් සිරස් අතර රේඛාවක් ගන්න ගුවා මේ ලියද්දී IP address සහ subnet mask එකට ඉලක්කම් ලියන්න පුරුදු වෙන නැත්නම් වැඩේ වරදිනවා දැවුවම දකුණු අත පැත්තේ කොටස host ලෙසත් වම් අත පැත්තේ කොටස network ලෙසත් හඳුන්වනවා කිව්වා host සහ network මේකෙන් තවත් දෙයක් අපිට ගන්න තියෙනවා class C IP address ඇකීමේදී host වලට ආවේ එක සංඛ්‍යාවයි එක octet එකයි පේනවනේ නමුත් class B වල IP address එකත් ඇකීමේදී host කොටසට class කීයද octet දෙකක් වැඩිපුර ඉලක්කම් ඇවිල්ලා තියෙනවා මෙතනදී වැඩිපුර ඉලක්කම් ඇවිල්ලා නැහැ මෙතන වැඩිපුර ඉලක්කම් ඇවිල්ලා තියෙනවා දැන් අපි යමු හරි මේක sort කරලා post කරලා ලියා ගන්න class A IP එකක් ගමු 10.1.1.1 මේක class A යි class A වෙන්නේ පළවෙනි ඔක්ටට් එක සලකන්නේ එයාට තියෙන 10 10 මුලට තියෙනවනම් class A එයාට අදාළ subnet mask එක අර්ථ දැක්වීමට අනුව දුන්න 255 0යි 0යි 0 ලෙස එයා class A වල subnet mask එක එතකොට අර්ථ දැක්වීමට අනුව නීතිය දකුණේ සිට වමට මේදී බිංදුව 255 මායින් වන තැනින් තමයි සිරස් රේඛාවක් ගන්න කිව්වේ මෙතනින් උයි සිරස් රේඛාව වදින්නේ ඒකෙන් දකුණු අත පැත්තේ කොටස host ලෙසත් වම් අත පැත්තේ කොටස network ලෙසත් වෙන් කරන ලැබුවා එතකොට දකුණු අත පැත්තේ කොටසට octet 3ක් IT host එකක් තියෙන. එතකොට ලොකු host එකක් එන්න ලොකු වෙනවා. එතකොට මේ පැත්තට තියෙන්නේ එක කොටසක් network වලට. එතකොට ඔබට දැන් තේරෙන්න ඕනේ මං ඉස්සෙල්ල class C කරා ඊට පස්සේ B කරා ඊට පස්සේ CA කරා. CBA විදිහට ගියේ A වලදී network කොටස අඩු වෙන අතර host වලට bit වැඩි වෙනවා. ඇයි host octet 3ක් තියෙනවා. B වලදී දෙපැත්ත සමාන වෙනවා. C වලදී network කොටස අඩු වෙන අතර host වලට යොදන කොටස network කොටස වැඩි වෙන අතර host වලට යොදන කොටස අඩු වෙනවා. මේ විදිහට class A B C කියලා දැන් දෙන ඕනම IP address එක අපිට class host එක සහ network කොටස වෙන් කර ගන්න පුළුවන්. ඒතර මොකද්ද මේ network සහ host වල තියෙන වෙනස? ඇති ඵලෙ. හරි. ඒක තේරෙන්න ඔබට practical වෙන්නේ. ඊළඟ පාඩම මේ IP address වලට අදාළ practical තියෙන්නේ සම්පූර්ණම practical. ඒ practical වලදී අපිට රූප සටහන් අන්දලා IP address දාලා practical වලදී ඊට පස්සේ
कंप्यूटर पावित कल मे आई दाने को मे आई कनेक्शन चेक करोहमद मे वाले गुडाक देवल अभी दिखना ईपी अड्रस ईपी वर्षन फोल इकट सर ईपी वर्षन फोल तवासवा सबनेटिंग VLSM वेरियबल लेंथ सबनेट मास्क धर्मक संकीर्ण मे कोटस हूदी प्राक्टिकल वर्ल्ड योदलाबा होदागर पुलवास अमाइ अभी इलांक सटे कलबल दूगने गील अद अद पाड़ी लुकाले करण हितामात्म वेद सरल स्टेप बै स्टेप हितामात्म सरल हेम करणात्मक मीट मे वे सरल बैपी अड्रस्ट बला सब नीति हेम करना कलबल विप मेक उब मे तीर कटपाड़ा मेक प्राक्टिकल अप्लीकेशन टीका मुद्दे आबोदे सदा भी पाड़ा दिखत नोन मुद्दे मेक उबट हुरुण हंगिंग ईपी अड्रस दिन की अनुवा ऐ मेक योदाने को मेक योदा मुखद मेक सब नेट मास्क ऐ मे सब नेट मास्क तौर गई ऐ मे क्लास तौर गई ऐ मे क्लास प्रश्न आगती है एक निशा मे ईपी अड्रस तव तन की इतर करेंगे मेकल पुटी इतना मुद्दे मध्य उपयोगे तबागा मतक तबागा ईलंग पाड़ मेद हम वेम ईलंग पाड़ी तीन मिचर का लिखन पाड़ा ईपी अड्रस मूल कर प्राक्टिकल अप्लीकेशन मे ईपी अड्रस मिचर का ईपी कभी प्राक्टिकल दाने को दिखे दाने मुकट दिखे दाने पब्लिक ईपी के अनुमान दिखे दाने प्राइवेट ईपी के अनुमान दाने दाने को दिखे दाने हम दिन अपडेट बस प्राक्टिकल इसे मे इकन देवी हेब मे धनुम नहीं तू इसे ईपी की लास्ट वेंकर एबीसी ईपी सब नेट वेंकर सब नेट मास्ट मनोदल एबीसी वही मत ने तू अब इसे मेदे हों अदेकोड़ागे इलाक पाड़ मेदे ईपी अड्रस तव दुट तो अब प्राक्टिकल करवा सीर दिन सुबह ना आई